පෝෂණ ගුණය ඉතා ඉහළ තැනක් ගන්නා කරවිල එළවලුවක් වගේම ඖෂධයක් ලෙසත් එහි වටිනාකම අද බොහෝ දෙනෙකු කතා කරනවා. තෙත් කලාපේත් වියලි කලාපේත් වගා කළ හැකි කරවිල විරඳපොළ තුළ ඉතාම ජනප්‍රියයි. අයිබෝවන්, මෙහිකත දිනුව සොයාගෙන අප ලංකාව පුරාම යන චාරිකාවේදී අපිට හමුවෙනවා හරිම අපූරු පුද්ගලයෙක්. කෘෂිකර්ම ක්ෂේත්‍රය තුළ සැබෑවටම තමන්ගේ දක්ෂතා දක්වමින් ඔහු රටට සේවය කරනවා. මේ පුද්ගලයා ගැන කියනවා නම් කුඩා කාලේ පටන්ම ගොවිතැන ගැන හුරුවක් දැනුමක් ලබාගෙන ප්‍රායෝගිකව තමන්ගේ වටා පිටාවෙන් දැනුම උකහාගෙන ඒ තුළින් ජයග්‍රහණය කරා ගිය පුද්ගලයෙක්. ඔහු නමින් හසික කීර්තිරත්න. දැනට ඔහු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයෙක් වශයෙන් සේවය කරනවා. නමුත් තමන්ගේ ඇඟේ ලේයේ උරුමය අමතක නොකරමින් ඒ තුළ ජීවත් වෙමින් වගා කටයුතුලත් ඉතාමත් සාර්ථකව නිරත වෙනවා. ඒ තුළුත් හොඳ ආදායමක් ඔහු ලබා ගන්නවා. අද අපි ඔබට කියන්නේ ඔහුගේ කතාව. අම්මේ, දැන් අපි කතා කරනකොට දැනගන්න ලැබුණාද මේ හසික මහත්තයා පුංචි කාලේ ඉඳන් ගොවිතැනට ආසක් කළා කියලා? පොඩ්ඩක් විස්තර කියන්නකෝ. ලොකු පුතා චූටි කාලේ ඉඳන් මේ ගොවිතැන් වලට ආසයි. ඉතින් විලේ ඇවිද්දත් එක පැලයක්වත් පාගන්න නැතුව තමයි එයා චූටි කාලේ ඉඳන් ඇවිදින්නේ. තාත්තා උදුළු ගන්නකොට එයාත් ඉතින් ඒ වැඩ ඉවරනකම් මෙයා තාත්තත් එක එන්නේ නැහැ. ඒ වැඩ කරනවා. දැන් වත්තකට ගියත් වත්තේ වැඩ ඉවරනකම් තාත්තත් එක්ක උදුළු ගානවා නම් උදුළු ගානවා, හැම වැඩක්ම කරනවා. අධ්‍යාපනය කරන ලබන දරුවෙක් විදිහට මේ හසික මහත්තයා ගොවිතැනට යොමු වුණේ. ඒතර අධ්‍යාපන ප්‍රතිඵල හොඳට තිබුණාද? මේක හොඳට අධ්‍යාපනයත් එක්ක මේ ගොවිතැන කරාද හොඳට? සාමාන්‍ය පෙළ ඒ දවස්වල තිබුණේ ඒ වින්ද ඒ විෂයන් ඔක්කොටම මේ තිබුණා. උසස් පෙළත් සරසයි වරන් ලැබුණා. ඒ කරලත් ඉතින් කෘෂිකර්මංශයට තමයි එතනත් යොමු වුණේ. මේක එයා ආසයි හින්දා ආසයි ආසදී තමයි කරේ. ඔහු අවදිතාලම තමා ගත්තේ තමන්ගේ වත්ත පිටියේ. කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ඇත්තම ප්‍රායෝගිකව ඉගෙන ගත්තේ ඔහු තමන්ගේ වත්තේ. ඉතින් මේක දිහා දකින ආඩම්බරයටපත් අම්මා විදිහට අනිත් අම්මලාට යමක් කියන්න තියෙනවා. අම්මෙක් විදිහට ඉතින් මෙයා ආදර්ශයට ගත්තොත් ඉතින් වරදින්නේ නැහැ කියලා තමයි කියන්නේ. කුඩා කාලේ පටන් මේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ කටයුතු කරලා තියෙනවා. ඉතින් මේ තුළින් ගන්න ආදර්ශය ඔබටත් මටත් ජීවිතේ උකහා ගන්නට පුළුවන්. විශේෂයෙන් අපේ දරුවන්ට කුඩා කාලේ ඉඳන් තමන් කෘෂිකාර්මික ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්නට බලාපොරොත්තු වෙනවා නම් තමන්ගේ ගෙවත්ත, මිදුල, කොටුව, වත්ත මේ තුළ ඔබ ප්‍රායෝගිකව හැසිරෙන්නට ඕන. ඒ තුළින් තමයි ඔබේ ජයග්‍රහණය වඩාත් තහවුරු වෙන්නේ. ඔව්, ඔබ මේ දකිනේ හසික කීර්තිරත්න මහත්මයා. හසික මහත්මයා, ඇත්තටම ඔබේ රැකියාව ගොවිතැන නේද? ඇත්තටම හිතුවත් ගොවිතැන තමයි මගේ රැකියාව. පොඩ්ඩක් ඔබේ ජීවන අත්දැකීමුත් එක්ක මේ දැන් රැකියාවක් නිරත වෙන ගමන් මේ ගොවිතැන කටයුතු වල කරන එක ගැන අපේ ප්‍රේක්ෂකයන්ට ඔබේ අත්දැකීම් ගැන කියමු චුට්ටක්. මේක මම අලුත් දෙයක් නෙමෙයි. මගේ තාත්තා ග්‍රාමීණ කෙනෙක් විදිහට වැඩ කරේ. හැබැයි තාත්තා ඒ කාලේ නම්ම ගොවිතැන කරා. රැකියාවට අමතරව ඉතුරු කාල සීමාවම වැය කරේ ගොවිතැනට. ඉතින් ඒ ආභාසය තමයි මටත් තිබුණේ. මමත් ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා ආව ගම පොත් බෑග් එක පැත්තකින් තියලා කරන්නේ තාත්තත් එක්ක කුඹුරට යන එක එක්ක වත්තට යන එක. ඒ දවස්වල මට තිබුණා මේ කුඹුරේ පොඩි කෑල්ලක් මම මේ පෙන්නන්නම් පස්සේ. එතන මේ පොඩි කෑල්ල මම මට මතකයි ඉස්කෝලේ 4 5 6 වගේ පන්තිවලදී මම පොඩි කෑල්ලක් වෙන් කරගෙන වගා කරනවා. ඒ වගා කරපු එක ඊට පස්සේ ටිකක් ලොකු වෙනකොට මම පොඩි කාණටි කෑල්ලක් කෙන කාණටියක් කියන අපි පොඩි ඉලියද්දා. ඒක ඉල්ලගෙන මම ඒක එක වතාවක් මට මතකයි මිරිස් හදලා ඒ ආදායමක් සල්ලි ඒවා එකතු කරගෙන තියාගෙන තාත්තා හොදන ඒ ආභාසය තමයි දිගටම ආවේ. හසික මහත්තයා, ඇත්තටම ඔබ ආයතනයක ප්‍රධානී මහ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂවරේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම ප්‍රකාශන ඒකකයේ ආයතන ප්‍රධානියා. ඒ තුළ විශාල වගකීමක් ඔබට රැකියාවේ යොමු වෙලා තියෙනවා. එතකොට ඒ කටයුතු වලට මේ ගොවිතැන් කටයුතුත් එක කොහොමද ඔබ කාලය කළමනාකරණය කරගෙන කොහොමද මේ ගොවිතැන් කටයුතු වලට ඒ කාලය යොදා ගන්නෙ? අපේ විනෝදාංශයක් වගේ මගේ. එතකොට මම ඒකට වැය කරන කාලේ මට බරක් නෙවෙයි.
හරි. ඒවගේම රැකියාවත් මට ඒවගේම තම රැකියාවත් මම බරක් කරගෙන නැහැ. ඉතින් අර ඒ දෙකම මට බරක් කරගෙන නැති හින්දා මට ඒක ලොකු පීඩනයක් හිතර දැනෙන්නේ නැහැ. දෙකම සාමාන්‍ය විදිහට යනවා. හරි කමද දැන් ඇත්තටම ඔබේ බිරිඳත් සෞඛ්‍ය ශාස්ත්‍රයේ කාර්යයක නිරත වෙන කෙනෙක්. දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දැන් ඔබේ සාමාන්‍ය නිවසේ කටයුතු වලට මේ ගොවිතැන් කටයුතු සහ රාජකාරී කටයුතු විශාල ප්‍රමාණයක් තියෙනවානේ. මේකට යම් බාධාවක් වෙනවද නැත්නම් ආදායම් තත්ත්වේ නිසා යම් සහනයක් ලැබිලාද නැත්නම් ඒක ගැන පොඩ්ඩක් කියමුද? අනේ එක පැත්තකින් මම රැකියාවෙන් ලබන ආදායමට අමතරව ආදායමක් මට මේකෙන් හම්බ වෙනවා. හා. දැන් මෙතන මම බැලු දැනට මේ කරවිල බවලා තියෙනවා. මම මීට කලින් මම පැපල් වගාවක් කරලා තිබුණා. ඒ කාලෙත් එතන අවුරුද්දක් විතර පැපල් වගා කරේ. දිගටම ඒ අමතර ආදායමක් හම්බ වෙනවා. එතකොට ඒක පවුලේ විදමට අවශ්‍ය දේවල් වලට ඒක වෙනම හම්බ වෙනවා. හැබැයි මම කලමනාකරණය කරගන්නේ මම අර සම්පූර්ණ ආදායම මම ගන්න ඕන කියලා එහෙම නෙමෙයි. මේක දැන් මේ වගාව කරන්නේ තවත් අපි මේ අපේ මාමා කෙනෙක් එයාව සම්බන්ධ කරගෙන අපිත් වෙලාවට තමයි පොඩි එක්කෙනත් එනවා. හරි. නෝනත් එනවා. ඇවිල්ලා මෙතන වැඩවලට උදව් කරනවා. මේ වැල් කපනේවා, ඉනිම ගහනේවා හැම දෙයක්ම කරනවා. අපිට පුළුවන් වෙලට ඒතරේ මාමත් වැඩ කරනවා. හරි. අපි වියදම් කරනවා. හරි. වැඩ ඇරලා හවස ඇවිල්ලා එන වීකෙන්ඩ් එකට මෙතන වැඩ කරන. ඊට පස්සේ අපි ආදායම ගොඩක් වෙලාවට අර කුලියක් විදියට නෙමෙයි දෙකට බෙදා ගැනීමක් වගේ තමයි කරන්නේ. හා. එතකොට මම දකින්නේ දැන් ආදායම වැඩි වෙන්න අපේ ආදායමත් වැඩි වෙනවා. අපිත් එක්ක සම්බන්ධ වෙන මේ මාමගේ ආදායමත් වැඩි වෙනවා. එතකොට ඒ ආදායම වැඩි කරගන්න අපි හැමෝම බලන්නේ. හරි. හැම වෙලාවෙම තමන්ගේ දෙයක් විදියට තමයි හිතෙන්නේ. ඒ හින්දා මම හිතනවා මේක එක පැත්තකටවත් බාධාවක් නොවි ඉස්සරහට යන්න පුළුවන්. මේ දවස්වල කරවිල මිල ටිකක් වැඩි. ඇත්තටම අපි මිලදී ගන්න වෙන්නේ වෙනදපරින් රුපියල් 250ක් වගේ මිලකට. ඉතින් මේකේ ඔබ ලාභය බලාගෙන වගා කරාද නැත්නම් මේකේ මූලික වේදමක් යනවද පොඩ්ඩක් ඉස්සර කියන්න. මිනෝදාංශය කියලා කිව්වට අපි ලාභයක් බලන්න මොකද අපේ පර්ස් එකේම තමයි අපි කියන්නේ මගේ පර්ස් එකේම තමයි මම වේදම් කරන්නේ. එතකොට ආපහු දෙයක් ලැබෙන්න ඕනේ නැත්නම් කරලා වැඩක් නැහැනේ. ඉතින් කරවිල කරනකොට එක පැත්තකින් මම ඉස්සලම් බැලුවා මාත් එක්ක වැඩ කරන අපේ චුට්ටා මාමා කියන්නේ චුට්ටා මාමා කැමතිද කියලා එයාගේ ලොකු කැමැත්තක් තිබ්බා. Tamange ගමේ හිතවතෙකුට රැකියාව ලබා දෙමින් මේ දින ආදර්ශය අප තේරුම් ගත යුතුයි. වැටුපකට වඩා එහා ගිය දෙයක් ඇත්තටම එහි තිබෙනවා. පුතාගේ තාත්තා හිරිදීන් ආරච්චි මහත්තයා එයාත් එක තමයි මම ගොවිතැන් කරේ මේ අවුරුදු 20ක් විතර වෙනවා. ඉති මහත්තයා නැති වුණාට පස්සේ තමයි මේ පුතත් එක්ක දැන් කරන්නේ. මේ ඉතින් මේකන්නේ තමයි මේ පුතත් එක්ක මේ කරබිල හැදුවේ. මගේ ඉතින් මේක හදාගෙන පස්සේ මම මෙයාත් එක්ක හදාන්නේ හවුලේ. එදවෙන් පස්සේ ඉතින් අපි දෙකට තමයි බෙදා ගන්නෙ. මේ වෙද්දි ගොඩක් කරවිල වගා කරන කට්ටිය ඉන්නවා. ගොඩක් කට්ටිය මෙතන කරවිල වගා කරන අඩු බවක් මම දැක්ක. මොකද මේ එක පැත්තෙන් මේ වෛරස් එකට තියෙන බය හින්දා අනිත් පැත්තෙන් මේ මෙතන වතුර පොඩි කියන්නේ වගාව ආරම්භයේදී මේ වටපිටාව දැක්කත් බලන්න පුළුවන් ගොඩක් උමුරු අතහැරලා තියෙනවා මේ වතුර මදි හින්දා. ඒ හින්දා හිතුවා කරවිල කරනවා කියලා. මොකද දෙසරක් හිතලා තමයි කරවිල පටන් ගත්තේ. මොකද ලොකු වේදමක් යනවා. වේදමක් යනවා කියන්නේ අපි ගත්තොත් කරවිල ග්‍රෑම් බීජ ග්‍රෑම් 100ක් රුපියල් 5100ක් වෙනවා. එතකොට දැන් පාරිභෝගික විදිහට හිතන්න පුළුවන් හරි මේ රුපියල් දැන් කරවිල 250යි 300 අපි ගන්නකොට ලොකු ගාණක් මේ ගොවිය හම්බ කරන්නේ නැති කියලා. එහෙම නෑ ඇත්තටම. මෙතනදී පන්දලම ගහන්න ඕන. පන්දලම ලොකු වේදමක් යනවා. බීජ වලට රුපියල් ග්‍රෑම් 100ක් රුපියල් 5000යි කියන්නේ ඇටක 150ක් විතර තමයි තියෙන රුපියල් 5000කට. ඒතකොට එතන ලොකු වේදමක් යනවා. ඒ වගේම පොහොර ගත්තාම අපි සාමාන්‍ය යූරියා වගේ පොහොර ටිකක් භාවිත කරනවා. අඩු යූරියා දැම්ම අපිට ටිකක් ලෙඩ එනවා වැඩි හින්දා. වෙන පොහොර වර්ග පාවිච්චි කරන කිලෝ එකක 130යි 150යි වගේ යනවා. ඒ වගේම සමහරට අපි කිමිකල් පාවිච්චි කරන්නත් එනවා. ඒවත් අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ අර හැම කියන්නේ බ්‍රෝඩ් ස්පෙක්ට්‍රම් නොවන කිමිකල් තමයි පාවිච්චි කරන්නේ. මොකද මෙතන පරාග විෂභාවය අඩු. හැම සතාටම හානි කරනවන. මොකද මේක පරාගණය වෙන්න මීමස් වගේ සත්තුත් එන්න ඕන. ඉතින් එතකොට අපි පාවිච්චි කරන ඒ කිමිකල් වල මිලක් සාමාන්‍යයෙන් වැඩි. තෙල් ටැංකියක් අපි පාවිච්චි කරන රුපියල් 250 300 කට ඒක ටැංකියකට වියදම් කරන්න වෙනවා. ඉතින් ඒත් එක්ක මේක ලොකු ලාභයක් නෙවෙයි. මේ වගේ මිලක් තිබුණොත් තමයි
ගොවි මහත්තුරු මම විතරක් නෙමෙයි. ගොවිතැන් සමස්ත ගොවින් මේ වගාවට යොමු වෙන්නේ සාමාන්‍ය මේ සැලකිය යුතු ලාභදායි මුදලක් මිලක් තිබුණොත් තමයි. අනික තමයි අපේ ගොවි මහත්තුරු ගොඩක් පුරුදු වෙලා තියෙනවා හැමෝම කරන දේ අපි කියතියොත් යාය පටන් ගත්තොත් යාය එක්කෙනෙක් තක්කාලි කරනවා නම් අපිට විකුණ ගන්න යන්නත් තක්කාලි ලේසි අරයන් ලේසි කියලා හැමෝම එක වගාවක් කරනවා. එහෙම නැත්නම් ගොඩක් ලේසි වගාවල් තියෙනවා ගොඩක් ලේසි වගාවක් කරනවා. එහෙම නෙමෙයි වගාවක් කරනකොට හිතන්න ඕන මේ ටිකක් වෙළඳපළ ගැන මුලින්ම හිතන්න ඕන වෙළඳපළ ගැන. වෙළඳපළ නැත්නම් අපිට මේ වගාව කරලා වැඩක් නැහැ. වෙළඳපළ නැතුව කරන්නම් වාලේ ලේසියට වගා කළා. මොකද අපි අත්දැකීමෙන් දන්නවා මේ කාලයක් තිබ්බ වට්ටක්ක ප්‍රශ්නේ. මේ වට්ටක් හදන්න හරි ලේසි. ඉතින් ඔක්කොම යායවල් පිටින් වට්ටක් හදනවා. ඊට පස්සේ වට්ටක් අපි ඊළඟට හිතන්න ඕන වට්ටක්ක කන්නේ කවුද කියලා. ඉතින් ඒ හින්දා මම කියන්නේ ගොවිම හැමෝටම අමාරු නැට කමන්නේ. ලාභයක් ලැබේ කියලා පසු කියන්නේ අපි විපරම් කරලා බලන්න ඕන මේ අපි කරන වගාවට වෙළඳපළක් තියේදී කියලා. මෙහෙම වෙළඳපළක් තියෙන වගාවක් අමාරුවෙන් හරි කරොත් තමයි අපිට ලාභයක් ගන්න පුළුවන්. නැත්තම් ලේසියට කරලා අන්තිමේදී තීන ටිකක් නැති වෙලා අර මේ දුක් වෙන්න තමයි වෙන්නේ. ඔබ කියන්නේ අවධානය වැඩි වුණාට ලාභය උපරිම වෙන්නේ අවධානය වැඩි භෝගයක් තුළ. ඒ සඳහා අවධානම නේද? හරි. අවධානම වැඩි වෙන භෝගයක් වගා කරනකොට අවධානය වැඩි භෝගයක් අවධානයෙන් වගා කරනකොට වැඩි ලාභයක් ගන්න පුළුවන්. ඇත්තටම ගොවිතැනේ නිරත වෙන කෙනෙක් විදිහට ඒ වගේම රජයේ වැදගත් තනතුරක් දරන කෙනෙක් විදිහට මේ ප්‍රේක්ෂකයන්ට ඔබට අවසන් වශයෙන් දෙන්නට පණිවිඩයක් ඇති. පොඩ්ඩක් කතා කරමු. ඇත්තටම රැකියාවත් ඇත්තටම කෘෂිකර්මය. මෙතන කරන්නෙත් මම කෘෂිකර්මය. මෙතන අපි මහ පොළොවේ කෘෂිකර්මය කරනවා. එතන ගිහලා තව කෙනෙක් වෙනුවෙන් කෘෂිකර්මය කරනවා. එතනදී මට තියෙන මේ අත්දැකීම ගොඩක් වටිනවා. මොකද සැබෑ ගොවියාගේ හැඟීම මම දන්නවා. ඉතින් මම දන්නවා ගොවියාට මොකද්ද වෙන්න ඕනේ කියලා. කොහොමද මහ පොළොවේ භෝගයක් හදන්නේ? ගොවියාගේ කුඹුරට දෙයක් වුණොත් ඒ ගොවියාට දැනෙන්නේ ඒක තමන්ගේ දරුවෙක්ට දැනෙනවා වගේ. ඉතින් ඒ හැඟීම මට දැනෙනවා මොකද මමත් ගොවියෙක් හින්දා. ඉතින් මම හිතනවා මම මගේ වෘත්තීය ජීවිතයේදී තීරණයක් ගන්නකොට ගොවියාට වඩාත්ම සාධාරණයක් විදිහට ඒ තීරණය ගන්න පුළුවන්කම මට ලැබිලා තියෙනවා. තමන් කරන රැකියාව කුමක් වුවත් තමන්ගේ ගෙදරට, ගමට, රටට ගොවිතැනින් දායක වෙනවා කියන්නේ අපි අපේ ආහාර නිෂ්පාදනයට දායක වුණා කියන දෙයයි. ඉතින් හසික කීර්තිරත්න වැනි රාජ්‍ය සේවයේ නියුතු තවත් අය කොතෙකුත් ඇති. තමන්ගේ නිදහස් කාලය මෙවැනි ඵලදායී දේවලට යොදවා ගමු. අපිත් අපේ ආහාර නිෂ්පාදනයට දායක වෙමු. ඔව්, ඔබ දැක්කා සැබවින්ම මිහිකතට ණය නැති මිහිකත දිනු පුත්කරෙක් තමයි ඔහු. හසික කීර්තිරත්න. ඉතින් අපි ආරාධනා කරන ඔබටත් ඔහු ආදර්ශයට අරගෙන තමන්ගේ රැකියා ජීවිතයත් සමඟ තමන්ගේ ඇඟේ තියෙන ලේයේ තියෙන ගොවිතැන එළියට ගන්නට කියලා. එහෙමනම් අද දවසේ ඔබෙන් අපි සමු අරගෙන යනවා. ඔබට පළබර වාසනාවන්ත සතියක් ප්‍රාර්ථනා කරනවා. එළවලු වගාව පිළිබඳ පූර්ව දැනුම් දීම 2019 සැප්තැම්බර් 6 වනදා සිට සැප්තැම්බර් 20 දක්වා. මෙම දෙසතිය තුළ බීට්රූට් හෙක්ටයාර 76ක්, කරවිල හෙක්ටයාර 97ක්, වම්බටු හෙක්ටයාර 321ක්, මාළුමිරිස් හෙක්ටයාර 101ක්, පිපිඤ්ඤා හෙක්ටයාර 96ක්, මෑකරල් හෙක්ටයාර 246ක්, වැටකොළු හෙක්ටයාර 96ක්, බණ්ඩක්කා හෙක්ටයාර 201ක්, වට්ටක්කා හෙක්ටයාර 203ක්, පතෝල් හෙක්ටයාර 104ක් වගා කිරීමෙන් ඔබට ඉතාමත් හොඳ මිලක් ලැබේවි. බෝංචි හෙක්ටයාර 102ක්, ගෝවා හෙක්ටයාර 42ක්, ලීක්ස් හෙක්ටයාර 44ක්, රාබු හෙක්ටයාර 53ක්, තක්කාලි හෙක්ටයාර 80ක් වගා කිරීමෙන් ඔබට හොඳ මිලක් ලැබේවි. කැරට් හෙක්ටයාර 20ක් වගා කිරීමෙන් ඔබට සාමාන්‍ය මිලක් ලැබේවි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ භෝග පුරෝකථන ඒකකයේ පණිවිඩයක්.